තෙරුවන් සරණයි හැම දිනාටම. අද මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා මොනවද වත්කම් වර්ග කියලා. දැන් අපි දන්නවා අපි සාමාන්‍ය විදියට අපිට කිසිම දුකක් නැතුව අපහසුතාවයක් නැතුව අපේ ජීවිතේ හැඩගස්සව ගත්තට පස්සේ අපි පටන් ගන්න ඕනි වත්කම් එකතු කරන්න. වත්කම් කියලා කියන්නේ හරියට දැන් අපි මුදල් පස්සේ හඹාගෙන යනවානේ. නේද? අපි රැකියාවල් කර 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 අපි මුදල් පස්සේ හඹාගෙන යනවා. මුදල් ඉස්සරහින් යනවා අපි මුදල් පස්සේ හඹාගෙන ගිහින් මුදල් අල්ල ගන්න. හැබැයි මේ වත්කම් එකතු කරගත්තට පස්සේ හරියට මුදල් කියලා කියන්නේ වාහනයක් වගේ. වාහනේ අපිව හරි සුවපහසුවෙන් එකතු කරගෙන යනවා. ඒ කියන්නේ ඔබේ හිතට ගෝල් එකක් තියෙන්නට ඕනේ. මට අවුරුදු 40 වෙද්දී මම ඉපයීම් සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඊට පස්සේ මම මේ විදිහට තමයි මගේ ජීවිතය ගත කරන්නේ. පුතේ අපිට හැමදාම උපයන්න බෑ. ඒ නිසා අපි වත්කම් එකතු කරගන්නට ඕනේ. නියම ධනවතෙක්, නියම විදියට මුදල් පාලනය කරන කෙනෙක්. ධනවතෙක් කියලා කියන්නේ ධනය සහිත මිනිසෙක්. ධනය සහිත මිනිසෙක් හරි විදියට සෞභාග්‍ය සම්පන්නව මේ ධනය පරිහරණය කරනවා නම් මුලින්ම කරන දේ තමයි තමන් දෙපයි නැගී සිටින්න පටන් ගත්ත ගමන්ම වත්කම් එකතු කරනවා. දැන් අපි බලමු මොනවද මේ වත්කම් කියලා. මං කලිනුත් පුංචි හැඳින්වීමක් කරා ඔබට සාමාන්‍යයෙන් යම්කිසි කාල පරාසයක් තුළදී ඔබ යම්කිසි දෙයක් මිලදී ගන්න වැය කරපු මුදල දෙගුණ තෙගුණ කරලා ඔබට යම් ලැබීම සිද්ධ වෙනවා නම් ඒක තමයි ඔබේ වත්කම කියලා කියන්නේ. මේකට ඔබට වත්කම් වර්ග අපිට කීපයක්ම හඳුන්වන්න පුළුවන්. එකක් ෆික්ස් ඩිපොසිට් එකක්. ස්ථාවර තැන්පතුවක් අපිට කියන්න පුළුවන් වත්කමක් කියලා. මොකද ඒකට අපි හිතමු අපි කෝටි 3ක් 4ක් බැංකුවක තැන්පත් කරොත් අපිට සාමාන්‍යයෙන් යම්කිසි මුදලක් අපිට ජීවත් වෙන්න පුළුවන් මුදලක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා මාසික වියදම විදිහට. එතකොට අපි හිතමු අපේ මුදල අපි කෝටි 5ක් බැංකුවක තැන්පත් කරා කියලා හිතන්නකො. අපි කෝටි 5ක් බැංකුවක තැන්පත් කරොත් සාමාන්‍යයෙන් මාසික අපිට ජීවත් වෙන්න හැකියාව තියෙන මුදලක් බැංකුවෙන් පොලිය විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකත් ඇත්තටම කිව්වොත් අපේ ගාව තියෙන වත්කමක්. මොකද ඔබට කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. බැංකුවෙන් ඔබට මාසිකව ආදායම ලැබෙනවා. ඒ ආදායමෙන් ඔබට ජීවත් වීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකත් එක්තරා විදියක වත්කමක් කියන්න පුළුවන්. දෙවනි දේ තමයි මම ඔබට කිව්වා ඔබට හරි ලස්සනට ඔබේ ආයෝජනයන් සිදු කරලා ටික ටික දියුණු වෙන්න ඉතාම හොඳ තැන තමයි කොටස් වෙළඳපොළ. එතකොට කලම්බස් ස්ටොක් එක්ස්චේන්ජ් කියලා අපි කියනවා. එතකොට මේකෙදිත් ඕගොල්ලන්ට මේක ගැන හොඳ අවබෝධයකින් යුක්තව ෂෙයාස් මිලට අරගෙන සමාගම්වල ෂෙයාස් මිලට අරගත්තොත් එහෙම නැත්නම් විශාල ආයතනවල ෂෙයාස් බෙදා හරිනකොට මිලට ගත්තොත් ඔබට ලොකු ලාභයක් එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකත් වත්කමක්. මොකද ඔබ අපි හිතමු ඔබ සාමාන්‍යයෙන් හොඳ ආයතනයක අපි හිතමු ඔබට ෂෙයාස් තියෙනවා කියලා 120ක් 130ක් ෂෙයාස් තියෙනවා නම් ඇත්තටම ඔබ ඒ ආයතනයේ හිමිකාරීත්වයේ කොටස්කාරයෙක් බවටම පත් වෙනවා අන්තිම වෙනකොට. ඒ නිසා ඒකත් ඉතාම හොඳ ඔබ මහන්සි වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒ ආයතනයේ ගොඩනගන්න මහන්සි වෙලා නැහැ. හැබැයි ඔබ ෂෙයාස් මිලට අරගෙන ඒ ආයතනයේ ලැබෙන සියලුම ලාභ ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට ෂෙයාස් කියන්නේ ඔබට සමාගමක් හිමි වුණා වගේ දෙයක්. ඊළඟට හොඳම වත්කම තමයි ඉඩම්. දැන් මේ ඉඩම් ගැන කතා කරනකොට අපිට ඉඩම් වර්ග කීපයක් ගැන කතා කරන්න පුළුවන්. අපිට වැඩියෙන් ලාභ ලබා ගන්න පුළුවන් ඉඩම් වර්ගය තමයි ප්‍රධාන මාවතකට. ප්‍රධාන පාරකට, බස් පාරකට හෝ ප්‍රධාන පාරකට මුහුණලා තියෙන ඉඩමක් මිලට ගැනීම. මේක තුලින් අපිට කොයි විදියටද ලාභ ලැබෙන්නේ? එකක් තමයි අපි ඒකේ කඩ කෑල්ලක් හදාගත්තොත් ඒ කඩ කෑල්ල එහෙම නැත්නම් කඩ කාමරය ඔබට කුලියට දීලා නැත්නම් බද්දට දීලා මුදලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඒකේ කඩයක් හදාගෙන ඒකේ කටයුතු වෙලෙහෙන දාම් කරලා ඔබට යම්කිසි මුදලක් උපයන්න පුළුවන්.
ඊට අමතරව මුකුත්ම කරන්නේ නැතුව නිකම්ම දුන්නත් යම්කිසි වාහන ගාල් කරන විදියට හරි මොනවා හරි දෙයකට කෙනෙක් ඒක ඔබෙන් ඉල්ලුවොත් ඔබට ඒක දීලා යම්කිසි මුදලක් ලබා ගන්නත් හැකියාව තියෙනවා. මුකුත්ම කරන්නේ නැතුව අතහැරලා දැම්මත් අවුරුදු 5ක් විතර ගිහිල්ලා ගත්ත මුදලට වඩා ලොකු මුදලකට ඔබට විකුණලා ඒකෙන් ආදායම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දෙවනි වත්කම් මාර්ගයේ විදියට මට හඳුන්වන්න පුළුවන් ඉදම්ම හැබැයි වගාවක් සහිත ඉදම්. මේකෙදි අපි බලන්න ඕනේ සාමාන්‍ය නඩත්තුව අවම වගාවන් සහිත ඉදමක් ඔබ ළඟ තියෙනවා නම් ඒක ඉතාමත්ම වටිනවා. ඒ කියන්නේ නඩත්තුව අවම වෙච්ච වගාවක් ඔබ ළඟ තියෙනවා නම් ඒ වගාවෙන් ඔබට සාමාන්‍ය මාස 6කට සැරයක් වගේ ඔබට පළදාම නෙලන්න පුළුවන් නම් ඔබට ලොකු මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වගේ නඩත්තුව අවම වෙන මේ වගේ ඉඩම් වලට ඔබ යද්දී සාමාන්‍යයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕනි දේ තමයි මේකේ ඔප්පු තිරප්පු පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනි. ඒ වගේම මේක ලොකු මුදලක් හැට කරලා වගාව සඳහා ඉඩම් මිලට ගන්න එපා කියලා මතක් කරන්න ඕනේ. දැන් මේ රූපය ඔබට පේන්නේ අඹ වගාවක්. සාමාන්‍යයෙන් හොඳට වාතාශ්‍රය සහිත හොඳ හුලන් තියෙන ප්‍රදේශයක ඔබ අඹ වගාවක් මිලට ගත්තොත් එහෙම නැත්නම් අඹ සහිත භූමියක් මිලට ගත්තොත් ඔබට සාමාන්‍යයෙන් වාර්ෂිකව සැලකිය යුතු ආදායමක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව කුරුඳු වගාව. කුරුඳු කියලා කියන්නේ දැන් ඔය දකුණු පළාතේ එහෙමනම් ඉතාම ප්‍රචලිතව තියෙන වගාවක්. සාමාන්‍ය මාස 6කට සැරයක් වගේ කුරුඳු තලනකොට සාමාන්‍ය මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ කුරුඳු වලත් කුරුඳු ලොකුවට පඳුරු හැදුනට පස්සේ නඩත්තුව ඇත්තටම හරිම අවමයි. ගොඩාක් පෝර දාන්න අවශ්‍ය නැහැ. දවස් 2-3ක් විතර මහන්සි වුණාම උගලන්ට මාස 6කට සැරයක් දවස් කීපයක් මහන්සි වෙලා මේකෙත් ආදායම ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය අවම පෝර සහිතව අපිට හදා ගන්න පුළුවන් ඊළඟ වගාව තමයි අන්නාසි වගාව සහිත. මේකත් එක්තරා විදිහක වත්කමක්. අපි දන්නවා අන්නාසි කොච්චර හදවත් අපිට ඉතාම හොඳින් අලවි කරගැනීමේ හැකියාව තියෙනවා. අලවි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අඹත් සාමාන්‍යයෙන් අලවි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කුරුඳු නම් අලවි ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැහැ. මොකද කුරුඳු වලට හොඳ විදේශ ඉල්ලුමක් තියෙන නිසා. අන්නාසි වලටත් කල් තබා ගැනීමේ පහසුව නිසාම අලවි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ මිශ්‍ර භෝග වගාව. මිශ්‍ර භෝග වගාව කියන්නේ යටි රෝපණය විදියට අන්නාසි වගාවක් තියෙනවා. ඊට අමතරව පොල් වගාව ඇති කරලා තියෙනවා. එතකොට අන්නාසි වලට ගැටලුවක් ඇති වෙන්නේ නැති විදියට ටිකක් දුරින් දුරින් පොල් වගාව ඇති කරලා තියෙනවා. එතකොට මේ දෙකම භෝග දෙකෙන්ම ඔබට අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අත්හැරලා දාලා තියෙන කුඹුරු වල වගා කිරීම. මේ අත්හැරලා දාලා තියෙන කුඹුරු වල වගා කිරීම කරන්නේ උස්පාති ක්‍රමයට සකස් කරන්න පුළුවන්. මේ විදියට මෙන්න මේ විදියට අපි අගල් දියාගල් සකස් කරලා තියෙනවා. දියාගල් අතර උස්පාති තියෙනවා. උස්පාති වල දෙපැත්තට අපිට පොල් වවලා තියෙනවා. මේක තායිලන්තේ වගේ ඔබට මතක ඇති මගේ දැන් අවුරුදු 2කට විතර කලින් මම වීඩියෝ එකක් කරා කොහොමද තායිලන්තේ පොල් වගා කරන්න කියලා. එතකොට මේ පොල් කඩලා දාන්නේ අපි වතුරට. වතුරේ අරගෙන එනවා. ඊළඟට මේ වතුරෙත් හරි ලස්සනට උගලන්ට ඕලු නෙළුම් මානෙල් වර්ග හදන්න පුළුවන්. ඒකත් උගලන්ට ඇත්තටම ව්‍යාපාරික විදියට මේවා විකිණීම් කරන්නත් පුළුවන්. එතකොට දිය පාවිච්චි කරලා දියේ එකත් වත්කමක්. ඉතින් මේ විදියට ඔගොල්ලෝ ගාව තියෙනවා නම් අතැරලා දාපු කුඹුරු වල ඔබට වගා කරලා ඇත්තටම වත්කමක් විදියට මේක සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් තේ ඉදම් මිලට ගැනීමත් වත්කම් එකතු කිරීමට අයිති වෙනවා. තේ ඉදම් මිලට ගන්නකොට සාමාන්‍යයෙන් තේ වලට නම් දිනපතාම වගේ දවස් 3කින් 3කට වගේ මහන්සි වෙන්න වෙනවා. එතකොට ශ්‍රමිකයින් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒක ගැන ඔගොල්ලෝ ටිකක් හිතලා බලන්නට ඕනේ. ගම්මිරිස් වගාවෙදිත් ගම්මිරිස් වගාවත් ඇත්තටම ගම්මිරිස් සහ තේ එකට එකතු කරලා තියෙන මිශ්‍ර භෝග වගාවෙදිත් අපිට හොඳ වත්කමක් කියලා සලකන්නට හැකියාව තියෙනවා. ඊළඟ වත්කම් ක්‍රමය තමයි රත්රන් මිලට ගැනීම. රත්රන් මිලට ගැනීමේදී අපිට සාමාන්‍යයෙන් රත්රන් කියලා කියන්නේ අපි අද ගත්ත මිලට වඩා විකුණුම් මිල ඉතාම ඉහළ වෙනවා.
රත්රන් වලදී. ඊට අමතරව මම ඔබට කියලා දීලා තියෙනවා තව වත්කම් මාර්ග තියෙනවා. මේවා ගොඩාක් වෙලාවට අන්තර්ජාලය හරහා ඇති කර ගන්න පුළුවන් වත්කම් මාර්ග. ඇත්තටම ඔබ YouTube channel එකක් හදා ගන්නවා නම් ඒකත් ඔබට වත්කමක් වෙනවා. මොකද ඔබට කාල යන්න 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 ඔබට වැඩි වැඩියෙන් වැඩි වැඩි මුදල් ලැබීම තීව්‍ර වෙන නිසා. ඊට අමතරව ඔබට बिटकॉइन मिलती है बिटकॉइन के मम नितरम कथा करना बिटकॉइन के लिए अन्य अंतर्जाले हरहा हुआमारुवेन मुदा लेखकया मेहि मिल मे वेनकोट बिटकॉइन एक मिल लक्ष पनहाकट यहाँ पैंतट वेला तीन पना से कितर वेनो दैंग वेनकोट इतकोट इसर रुपया दहतुन दहाट पालोस दहाट तिबीच बिटकॉइन एक अते त्यागिनी हिटिया ना और देखा केनकोट लक्ष पना से कट वैडी वेला तीन ඉතින් මේක හරිම වටින දෙයක්. එතකොට මේ විදි ආයෝජන සැලැස්ම වලට ඔබට යන්න පුළුවන්. ඊට අමතරව මේ වෙනකොට තව අලුත් මුදල් ලේඛකයන් අන්තර්ජාලය හරහා හුවමාරු වෙන මුදල් ලේඛකයන් විවිධ ආයතන වලින් හඳුන්වලා දීලා තියෙනවා. ඒවා මිලට අරගෙනීමත් කරන්න පුළුවන්. ඩොලරේ අගය වැඩි වෙනකොට ඔබට ඩොලර් වලින් යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉතුරු කරලා තියාගෙන අගය වැඩි වෙනකොට अपे रुपियल के सापेक्ष अगे वेडिवेनकोट ओबट रुपियल बली वेडि मुदलकट मिलट गनीम पुलवा ईटाम तरव ओबदान अदेनकोट हरिम वेडियन कथा बहट लक्वेन अंतर्जालेन मुदल लिपेमे विश्वासवांत क्रम वलट आयोजने किरीमेनु ओबे वत्काम थव थव वेडिकरगान्न पुलवा ईट पस्से मे वत्काम वेडिकरगत्तट पस्से अपि मुकद करन्नट ओने एक तमय अभी ईलंगट कथा करम वेदगत पाठमग्वे मुखद वत्कम गुडनगागेन अपे इदिरी ये अभी प्लैन करगत्ट पश्य अभी तो मनोवद करवा ईलंगट अभी एक कथा करलांग वेटना देंगे वत्कम वर्ग जन दवा इदम वर्ग अभी कुहमद वत्कम विद्यट सकाने के එවගේම තව චූට දෙයක් මතක් කරගන්න. දැන් මම කියවනේ සාමාන්‍ය වාහනයක් කියලා කියන්නේ වත්කමක් වෙන්නේ නැහැ කියලා. ඒක සුප්කෝපභෝගී බව පෙන්වන්න තියෙන එක්තරා විදියක ඔබ නිර්ණායකයක් විදිහට පාවිච්චි කරන දෙයක් විතරයි. වාහන ගත්ත වෙලාවෙම රෙජිස්ටර්ඩ් වෙනකොටම එහි මිල අඩු වෙනවා. මේක බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි දැන් රෙජිස්ටර්ඩ්. එතකොට හැබැයි වාහනේ වත්කමක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබේ වාහනය ඔය වෙඩින්ස් වලට රෙන්ට් අවුට් කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් රෙන්ට් කා එකකට වගේ එකකට අනුයුක්ත කරලා දෙන්න. එහෙම නැත්නම් ඔබට ඒකෙන් ඔය මොනවා හරි ඔය ඇප්ස් එක්කලා පාවිච්චි කරලා ඔය පික්මී, ඌබර් වගේ ඒවත් එක්කලා පාවිච්චි කරලා ඔබට පුංචි ඒක ඔබේ වාහනේ පාවිච්චි කරලා ඩ්‍රයිවිං මෙතඩ් දෙකක් එක්කලා මොනවා හරි යම් කිසි ඉපැයීමක් කරන්න ඔන්න වාහනේ වත්කමක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. නැත්නම් සමහරුන් දෙහිතේ මට වාහනයක් තියෙනවා මට මොනවද කරන්න පුළා කියලා. දැන් අපි හිතමු දැන් ඔබට තියෙනවා අපි හිතමු ලැප්ටොප් එකක්. ඔබ ලැප්ටොප් එකක් මිලට ගැනීම ඔබට ඔබ ඔබේ කාර්යයන් වලට අවශ්‍ය වෙන විදිහට රුපියල් 50000කට විතර ඔබට ලැප්ටොප් එකක් මිලට ගන්න පුළුවන්. ඒ හොඳටම ඇති. ඔබේ කාර්යයන් සිදු කර ගන්නට. එතකොට ඔබ ගාව ලැප්ටොප් එකක් තියෙන නම් ඒක ඇත්තටම වත්කමක්. වත්කමක් කියන්නේ ඔබට ලැප්ටොප් එක මාර්ගයෙන් අන්තර්ජාලයට පිවිසලා අන්තර්ජාලයේ මුදල් ලිපීමේ ක්‍රමවලින් බොහෝ දේවල් එකතු කරගැනීමේ හැකියාව තියෙන නිසා. එතකොට ලැප්ටොප් එක කියන්නේ මෙහෙම ගත්තොත් වත්කමක්. ඒක වගකීමක් වෙන්නේ නැහැ. ඒකට බිලක් යනවා තමයි. අන්තර්ජාලයට බිලක් යනවා තමයි. හැබැයි ඔබ ඊට වඩා එකතු කිරීමක් ලබා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් හොඳට මේ වත්කම් සහ වගකීම් ගැන අවබෝධයෙන් තමන් ගාව තියෙන වත්කම් වැඩි කර ගැනීමට උත්සාහ කිරීම මාර්ගයෙන් ඔබට ඉතාම ලේසියෙන් ඔබේ ජීවිතය කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි මට ඔබට කියන්න ඕනේ. ඉතින් මතක් කරන්න ඕනේ මගේ වැඩමුළු සහ පාඨමාලා වලට ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඇත්තටම මේ වැඩමුළු සහ පාඨමාලා වලදී
මම ඔබට බොහෝමයක් හැම දෙයක්ම පුතේ නොමිල දීලා තිනවා මේ මගේ channel එක තුළ. channel එකේ කොහොමද මේ ධනවතෙක් වෙන්නේ කොහොමද ඊළඟට සෞභාග්‍ය රන්දරටුව කියන playlist එක ඇතුලේ මේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය පාවිච්චි කරලා මේ මුදල් ආකර්ෂණය ලබා ගන්නේ කොහොමද අපි හරි විදියට අපේ හිත පාලනය කරන්නේ කොහොමද අපි කොයි විදියටද අපේ හැඟීම් තියාගන්න ඕනි මේ ඔක්කොම ගැන කතා කරලා තිනවා. හැබැයි මේ කොච්චර දේවල් අධ්‍යයනය කරන් සමහර දරුවන්ට විවිධ විවිධ ආධ්‍යාත්මික ගැටලු තියෙනවා ඒවට විසඳුම ඒගොල්ලන්ට තනියෙන් හොයාගන්න බෑ. ඒගොල්ලන්ට උදව් කිරීමක් තමයි මේ වැඩමුළුවේදී සිද්ධ වෙන්නේ. ලව් වර්ක්ෂොප් එකේදීත් සක්සස් ගේට් වර්ක්ෂොප් එකේදීත් දෙකේදීම සිද්ධ වෙන්නේ. මේකෙදි ඔබව නිවැරදි විදිහට ඔබේ ආධ්‍යාත්මික ගැටලුවට පිළිතුර පිළිවෙත් ලබා දීලා ඔබව හරි මාර්ගයට අරගන්න එක තමයි කරන්නේ. කෝස් එකේදී අන්තර්ජාලයෙන් මුදල් ලැබීමේ පාඩමාලාව තුළදී මම අධ්‍යයනය කරපු විශ්වාසවන්ත ක්‍රම අන්තර්ජාලයෙන් මුදල් ලැබීමේ විශ්වාසවන්ත ක්‍රම ගැන මම ඉතාම සරලව කියලා දෙනවා. මොකද මම ගොඩාක් කෝසස් මේ ගැන ෆලෝ කරලා ලොකු මුදල් දීලා කෝසස් අරගෙන ඒව ගැන හොඳට ස්ටඩි කරලා ඒව ලේසියෙන් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට නැවත මම කියලා දීමක් තමයි මේකෙදි කරන්නේ. ඒකට ඒ ටික බලලා ඔබට ගැළපෙන මාර්ගය තෝරගෙන ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. මොකද ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ අන්තර්ජාලයෙන් මුදල් ලැබීමේ ක්‍රමවලට දරුවෝ හුරු වෙන්න ඕන මේ තියෙන කොවිඩ් තත්ත්වයත් අනිත් මේ සමාජීය තත්ත්වත් මත. ඊළඟට ඔබ දන්නවා මගේ අභ්‍යාසවලදී අනිවාර්යයෙන්ම මම නිර්දේශ කරනවා පලිඟු කට්ටලය සහ පුෂ්පරාග මැණික සෞභාග්‍ය පලිඟු කට්ටලය සහ පුෂ්පරාග මැණික ඔබේ චක්‍ර ඔබේ ශරීරයට ආසක්ත වෙලා තියෙන චක්‍ර හතක් තියෙනවා. ඒ හතේ නිවැරදි ක්‍රියාකාරීත්වය සහ ඔබේ ආධ්‍යාත්මික සංඛ්‍යාතය ඉහළ මට්ටමක තියාගන්නට ඔබට පලිඟු කට්ටලය අත්‍යවශ්‍ය වෙනවා. එහි බලය ඔබ අනිවාර්යයෙන්ම ජීවිතයට ඔබේ ආධ්‍යාත්මයට එකතු කරගත යුතුමයි. ඒ වගේම මුදල් කියලා කියන්නේ ශක්තිය මුදල් ආකර්ෂණය කරගන්න ඔබට මේ ධනාකර්ෂණ පුෂ්පරාග මැණික බලය ශක්තිය ඔබ එකතු කරගන්නට ඕනේ. ඉතින් ඔබට එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා ශාරාජී සිම්පල් ලයිෆ් ඔෆ් පීපී එජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියලා. මේ සියල්ලම ඔබ ඉන්න රටට ඔබ මොන රටක හිටියත් ලංකාවේ හිටියත් පිටරට හිටියත් හරිම පහසුවෙන් ඔබට ලබා ගන්නට සියලුම කටයුතු සකස් කරලා තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් ඔබට ලබා ගන්න පුළුවන් channel එකට subscribe වෙලා තියාගන්න. bell icon එක click කරලා නැතිනම් bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හම්බ වෙමු.